අද අපි කතා වෙන්නේ ෂාන් උපන්දින පාටියට ඇවිල්ලා සිද්ධ කරන දේ ගැන. ඒ කියන්නේ ඔයගොල්ලෝට මතක ඇති අපි කලනුත් වීඩියෝ වලින් කියලා තියෙනවා මේ පාටියට ෂාන් උත් සම්බන්ධ වෙවි කියලා. මොකද ෂාන් කොහොමත් හිතන්නේ හිටියේ සමාධිලාගේ හපුතලේ ගෙදර මේ පාටිය තියාවි කියලා. නමුත් ඉතින් ෂාන් සමාධිගේ මූරටම කියලා තිබ්බා හපුතලේ ගෙදරපෙන් පාටිය තිබ්බොත් එන්නේ නැති බව. නමුත් ඉතින් මේ වෙද්දී සමාධිලාගේ පාටිය තියෙන ස්ථානය මාරු කරලා තියෙනවා. ඉතින් අන්නේ ඒත් එක්කම තමයි මේ පාටියට ෂාන් සම්බන්ධ වෙන්න තීරණය කරන්නේ. ඔගලොන්ට මතක ඇති ෂාන් උදේනේ අම්මගෙන් ගුටි කාපු හැටි. ඒ සිතුවීමේ ඉතින් ෂාන් තවම හිතේ තියාගෙන ඉන්නවා. කොහොම වෙතත් ෂාන් හිතේ තියාගෙන ඉන්නේ ඒ සිතුවීමට කොයිම වෙලාවක හරි පලිය ගන්නවා කියලා. නමුත් ඉතින් ෂාන්ට ඒදේ එහෙමම මගහැරලා යනවා. පස්සේ තමයි ඉතින් කරුමෙට වගේ මේ පාටිය සෙට් වෙන්නේ. කොහමරි ඉතින් මේ වෙද්දි ෂාන් කයිවාරු කරලා තියෙනවා සමාධිව ෂාන් තමයි අනිවාර්යයෙන්ම කසාද බඳින්න කියලා. ඒක ඉතින් ෂාන් එදා ඉඳන්ම කරන දෙයක්. ෂාන්ගේ යාළුව ටිකත් අල්ලගෙන පාටියෙදිත් ඉතින් එහෙමම තමයි සෙනගත් එක්ක ෂාන් කයිවාරු ගහන්නේ ඔය ටික කියලාමයි. මොකද ෂාන් හිතන්නේ ඉන්නේ කට්ටිය වැඩියෙන් දැනගන්න අනිවාර්යයෙන්ම සමාධිය කසාද බඳින්න පුළුවන් වේවි කියන එක. ෂාන් ඉතින් මොඩකම් කරන එක එදා ඉඳන්ම කරපු දෙයක්. ඒ නිසා ඉතින් ෂාන් ගැන දන්න අය දන්නවා. හැබැයි ඉතින් සමහරු ඉන්නවා තවමත් ෂාන්ලා වගේ අය කියන දේවල් විශ්වාස කරන අය. ඒ නිසා ඉතින් පාටියේ වෙලාවෙත් සමහරු හිතනවා කවදාරි ෂාන්ව කසාද බඳින කෙනා මොකද ෂාන් එක්ක වැඩිය නැත්තේ. හැබැයි සමාධියේ නිතරම ඉන්නේ අනුස්කාවෙන්. ඒක ඉතින් හැමෝම දකින දෙයක්. ෂාන්ට ඉතින් පාටියේ වෙලාවේ වැඩිපුරම කේන්ති යන හේතුවත් මේකම තමයි. ඉතින් මේ හැම දෙයක්ම ෂාන්ගේ ඔළුවේ වැඩ කරනවා. අපි හිතනවා ඉතින් ඊටත් පස්සේ තමයි ෂාන් මේ ප්‍රශ්න ඇති කරන්නේ. ඒ කියන්නේ මෙතනදී ෂාන් සමාධියත් එක්ක තමයි රණ්ඩුවක් ඇති කරගන්නේ. නමුත් අපි හිතනවා මේ ප්‍රශ්නය ෂාන්ට වැඩිදුර ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මොකද ෂාන් මේ වගේ ප්‍රශ්නයක් ඇති කරා කියන්නේ ෂාන්ට කෙතරින් එළියට බහින සිත වෙනවා. ඒ කියන්නේ මෙතනදී ෂාන්ට රොසන්ගෙන් අනිවාර්යයෙන්ම බැනුම් මහන්න සිත වෙනවා. අපි ඉතින් අනුමාන කරනවා මේ දේවල් මේ විදිහට සිද්ධ වෙවි කියලා. ඉතින් මේ ගැන ඔබේ අදහස වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. නාලිකාවට ඔබ තවමත් අලුත් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපි සමග එකතු වෙන්න.